ආයුබෝවන් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට ජනතාව ගුණාටැන්දිල්ල සහ දුප්පත්කම මේන්ටේන් කිරීම මේ වෙන දෙයක් නෙමෙයි. බලලෝබී දේශපාලකින්ගේ මේ වෙනකොට කටට එන්නේ මොනවද, තමන්ද කරන්න පුළුවන්ද බැයිද කියලා කිසිම වග විභාගයකින් තොරව හරියට දෙන්නම් කාසි වලට. ඒ කියන්නේ මට ඡන්ද දෙන්න මම මෙහෙම කරනවා, හැබැයි ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව, ඒක කළ හැක්කේ කොහොමද කියන එක පිළිබඳව නියම නිසි ආකාරයෙන් විද්‍යානුකූලව සහ ආර්ථික තක්සේරු මත විශේෂඥින්ගේ සහ ආර්ථික වේදීන්ගේ කිසිම වග විභාගයකින් උපදේශකින් තොරව පට්ටපල් බොරු අද බාලා අහිංසක දුප්පත් ගොවි ජනතාව මන්මුලා කරන කාලකන්ණි දේශපාලනයට තිත තැබිය යුතුමයි. ඒ වෙන දෙයකට නෙමෙයි. අපි ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනය මුදාගෙන මේ ජාත්‍යන්තර සංවිධානය වුවත් අපි මේ වෙලාවේ මුළු මනින්ම කටයුතු කරන්නේ රටේ ජනතාව යම් ආකාරයකින් වැරදි තීන්දුවක් ගත්තොත්, නිවැරදි තීන්දුවක් වෙනුවෙන් පෙනී නොසිටියොත් ඔය රටට සිද්ධ වෙන විපාකය පොලිසිය නෙවෙයි, ජනතාවගෙන් පොලිසිය බේරගන්න නෙවෙයි, මම හිතන්නේ පොලිසියක් නෙවෙයි, මම හිතන්නේ ගෝඨාභය දෙවනි නාටකයේ වෙනුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් දන් දෙන්න වෙයි. ඒකේ පෙර නිමිති අපිට පේනවා. ඒ හින්දා තමයි අපි පැහැදිලිවම ඒවා නොවෙන්න කටයුතු ලෑස්ති කරන්නේ. කියන්නේ මොකද, ජනතාව ගුණාට අන්දලා දුප්පත් අහිංසක නැති බැරි ගොවි ජනතාව මේන්ටේන් කරලා, ඒ කියන්නේ දුප්පත්කම මේන්ටේන් කිරීම තමයි ප්‍රධාන පෙළේ දේශපාලකින්ගේ එකම භූමිකාව වෙලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනි, රටේ ජනතාව දැන් සැදී පැහැදී ඉන්නේ, එදා මාළු කිලෝ එකක් දීලා, එදා හාල් කිලෝ එකක් දීලා, තකරන් තහඩුවක් වැසිකිලි පෝච්චයක් දීලා, තමන්ගේ ජනතා පරමාධිපත්‍ය හොරකම් කරපු මංකොල්ල කාපු ඒ දේශපාලකින්ට තිත තියෙනවා කියන තැනට උතුරේ ඉඳන් දකුණට යනකම් අද එකම වචනයයි තියෙන්නේ. ඒ තමයි ජාතික ජනබලවේගයේ මෙවර ජනාධිපති අපේක්ෂකයව ජනාධිපති වශයෙන් 21 වෙනිදාට පත් කරනවා කියලා. ඒ පත් කිරීම රජෙක් සිංහාරූඪ කිරීමක් නෙමෙයි, රජෙක් තැනීම නෙමෙයි, එක් දේශපාලන පක්ෂයක් පෙරලලා තවත් දේශපාලන පක්ෂ බලයට ගෙනේමක් නෙමෙයි. ඒ හින්දා තමයි ත්‍රිවිධ හමුදාව සහ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම, විශ්‍රාමික පොලිස් නිලධාරීන් සියලු දෙනාම, ගොවි කම්කරු එකී මෙකී නොකී සියලු දෙනාම අද සැදී පැහැදී ඉන්නේ වෙන දෙයක නෙවෙයි, මේ නින්දිත කාලකන්ණි දේශපාලනයට තිත තියන්. මොකද මේ බොරු ප්‍රෝඩාකාරී දේශපාලනේ කොච්චරද කියලා කියනවා නම් තමුනාසලද මම පෙන්නන්නම් මේ දේශපාලනේ කොච්චර උඩට දැන් ගෙනහිල්ලද කියලා. පොඩ්ඩක් මේ කතාවේ අහන්න මේ කියන දේවල් ටික. අනුබද්ධ සංවිධාන, රණවිරු සංවිධාන, ගුරු සංවිධාන, මේ සෑම අනුබද්ධ සංවිධානයක්ම නියෝජනය කරන සියලු දෙනා ඇතුළු අද මේ මහා දවල් ඓතිහාසික හිඟුරක්ගඩු පුරවරයට ඒකරාශී වුණු අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දායබර මව්වරුන් පියවරුන් සහෝදර සහෝදරියන් මෙන්න මෙතෙන්දි සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙන්ද පැමිණි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙන්ද සපමෙණි ජනතාවට මම ජනතාව සාදරයෙන් පිළිගන්නවා, ඒ අයට මම ස්තුති කරනවා කියලා. හැබැයි අපි සාක්ෂි සහිතව මේ පෙන්වන්නේ වෙන දෙයක් නෙමෙයි, ඔය රටේ ජනතාව ගුණාටැන්දිල්ල. අද ඔය පොළොන්න ඊයේ ඔය පොළොන්නරුව රැස්වීමට අනුරාධපුරය, මහනුවර, ත්‍රිකුණාමලය, කන්තලේ, ඒ විතරක් නෙමෙයි ලංකාවේ රත්නපුර ඇහැලියගොඩ එකී කියන්න බෑ දිස්ත්‍රික් 25ම ඇවිදින් තියෙනවා බස්. අනේ අප්පෝයි, ඇයි මෙහෙම ගුණාට අන්දන්නේ මේ හාදයව? පව්. මොකද ඇත්තටම එක්කෝක සංවිධානය කරපු අර
එජ්ජිපි නෙල්සන්ගේ පුතාලා ඒගොල්ලු දැනගන්න ඕනේ මේ පව් මේ මනුස්සයා මෙයාව ගුණාටන්දනවා එක්කෝ එක්කෝ එයා දැනගෙන එයාත් ඇඳිලා මිනිස්සුන් වන්දනවා මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ මෙතෙන්දි අපූරු සිද්ධියක් වුණා මෙතෙන්දි මෙයා කියනවා මට ලැබිලා තියෙන තොරතුරු අනුව මෙයා කියනවා චන්ද්‍රානි බණ්ඩාරට මෙයා කියලා තියෙනවා තලත අතුකෝරල නැති වෙන්න ගහන්න ඊට පස්සේ මෙයා තලත අතුකෝරලගේ සම්බන්ධව තාමත් අසත්‍ය බොරු දේවල් කියන්න කියලා කියලා තියෙනවා කාන්තාවක් දාලා තලත අතුකෝරට ප්‍රහාරයක් එල්ල කරන්න වාක් ප්‍රහාරයක් එහිදී මඩ ප්‍රචාරය කරන්නද කියලා කියපුවම මඩ කතාවක් කියනපුවම කරන්න කියලා කියපුවම චන්ද්‍රානි බණ්ඩාරනායක එල්ලෙම කියලා තියෙනවා බෑ මට ඒක කරන්න බෑ නායකතුමා කියලා. ඒ වගේම ඊළඟ ඔප්ෂන් එක අර මාතලේ කවිරත්න නෝනාට කිව්වා. එයා කෙලින්ම දීපු උත්තරය තමයි අනේ ඕවට නම් මාව ගාව ගන්නවත් එපා මම මේ වගේ දේවල් කරන්න ලෑස්ති නැහැ. මොකද ඇය පාසල් ගුරුවරියක්. ඇයි කියලා තියෙනවා මම ලෑස්ති නැහැ තලතට මඩ ගහන්න කියලා. මේ මේ ඔයා එක්ක වේදිකාවේ හිටපු අයට ඇහිච්ච මේ කිව්වේ මට. ඔතනම ඉඳගෙන හිටපු කෙනෙක්. ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තෝ ඔයත් එක්ක තමයි තලත අතුකෝරල හිටියේ. ඔයාගේ රෙදි ගලවලා ගියේ තලත අතුකෝරල. ඇය ඉතාම හොඳින් පැහැදිලිව කිව්වා. අපරිණත දේශපාලච්චෙක් බව පරිණත මහවැක් නැති දේශපාලකෙක් කිසිම විෂන් එකක් නැති දේශපාලකෙක් විෂන් එක්කුත් නැහැ මිෂන් එක්කුත් නැහැ කියලා ඇය පැහැදිලිවම පෙන්නුවා මේක ඉතාම හොඳ පැහැදිලිම දේ තමයි මේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මේ අහිංසක ගොවි ජනතාවට බලන්න මේ කියපු කතාව හැබැයි ලස්සන වැඩේ මම අහන්න කැමති මම ඉතාම ඕක්කීමෙන් කියන්නේ දැන් මෙයා කියනවා ලංකාවේ මෝල් මාෆියාව ප්‍රධාන පෙළේ වී මිලදී ගැනුම්කරුවන් තුන්දෙනෙක් වශයෙන් තමයි ලංකාවේ ප්‍රධාන පෙළේ මෝල් හිමියන් වශයෙන් නම් දරලා ඉන්නේ එක්කෙනෙක් තමයි ඩග්ලි සිරිසේන මෛත්‍රීපාලගේ මල්ලි දෙවෙනියා තමයි මිත්‍රපාල තුන්වෙනියා තමයි සිරිපාල ගම්ලත් වර්තමාන කැබිනට් එකේ රනිල් වික්‍රමසිංහේ ඇමති මෙතෙන්දි මිත්‍රපාල කියන්නේ නිවුරත්න සහල් මෝල මේක හරි වැදගත් මම දැන් අහන්න කැමති සජිත් ප්‍රේමදාස මහත්තයෝ ඔයා එදා පොළොන්නරුවට එනකොට ඔය මේ පාර නෙමෙයි ඔయిత කලින් සැරයක් පොළොන්නරුවට ඔය ආවා ඒ ආපු පාර මේ මිත්‍රපාල තමයි ලක්ෂ 52ක් වියදම් කරේ ඔයා වෙනුවෙන් ඔයාට පුළුවන් නම් නෑ කියන්න ඔයා නෑ කිව්වොත් මම ලෑස්ති ඒ නැත්තම් ඒ එයා සල්ලි දුන්නු බවට තහවුරු කරන්න මේ හින්දා මේ නිකං අහිංසක ගොවි ජනතාව ගුණාටම් දන්න එපා මේ හාදයක් පට්ටපල් බොරුවක් මේ කියන්නේ මේ මිත්‍රපාල නිව් සහ නිව් රත්න සහල් කියන එකට එයා පොරොන්දු වෙලා තියෙනවා ජාතික ලැයිස්තුවෙන් මම එයාව ගේනවා කියලා මේක පිළිබඳ සාකච්ඡාවක් ගියා මේ සාකච්ඡාව ලෑස්ති කරේ ඔය එජ්ජිපි නෙල්සන්ගේ පුතා ඔය මන්ත්‍රී තමයි ගිහිල්ලා ලෑස්ති කරේ නිවුල් සහල් මේ මිත්‍රපාල. එතකොට මිත්‍රපාල කියන්නේ ඔය එක් සහල් මෝල් හිමියේ. එතකොට දැන් මෙයා කතා කරන සහල් මාෆියාවේ එයා නැද්ද? එයා ඉන්නවා. ඒ කියන්නේ මේ පට්ටපල් බොරු මෙයාට අවශ්‍යතාවය තියෙන්නේ බොරු කියලා බොරු ජනගත කරලා මේ අහිංසක ගොවි ජනතාව ගුණාටන්ද. මේකට අපි ඉඩ තියන්නේ නැහැ. මොකද අපි ඒක ඉඩ නොකරන්නේ ජනතාව නැවත නැවත කිසිම දෝෂපාලකෙකුට රවට්ටන්න දෙන්නේ නැහැ. මාළු කිලෝ එකක් දෙන මිනිස්සයාට බිලි පෙත්තක් දෙන්න ඕනේ. මේකේ ප්‍රධානම වශයෙන් ලංකාවේ වී සහල් පිළිබඳ දැඩි අර්බුදයක් තියෙනවා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි. මේකේ සහල් මාෆියාවක් තියෙනවා. ඒක ඇත්ත. වී මාෆියාවක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් හිටපු අවුරුදු 76 තිස්සේ වී අලවි මණ්ඩලයෙන් හදපු ඒ වී තබා ගැනීම ස්ටොක් කරන්න තිබිච්ච ගබඩා හැරෙන්න ඒ ගබඩා 39 අද මගෙත් එක්ක කතා කරා විශ්‍රාමික ලේකම්වරේ කුෂ්කර්ම අමාත්‍යාංශ හිටපු
ඔහු පැහැදිලිවම කියනවා කිසිම ප්‍රමිතියක් නැහැ බිත්තර වී ගේන්නම් වාලේ ගෙන්නන්නේ මේ රටේ මහ පොළොවට ඒ පස්සට අවශ්‍ය පොහොර දෙකිය බලන්නේ නැහැ ඒ හින්දා තමයි අර අසූචි නැවකට සල්ලි ගෙව්වේ අසූචි නැවකට සල්ලි ගෙවලා ඔය රාජපක්ෂලා ඒකෙන් කුට්ටි පිටින් කොරකම් කෙරුවේ ශෂින්ද රාජපක්ෂ එයාගේ මල්ලී තමයි ඔය අසූචි නැව ගෙනාවේ මම ඡායාරූප සහිතව ප්‍රසිද්ධියේ කිව්ව පුළුවන් නම් නඩුදාන මෙන්න ඡායාරූප මේ අයියේ මල්ලී තමයි මේ අසූචි නැව ගෙනාවේ කියලා ඒකට ඩොලර් මිලියන ගාණක් ගෙව්වා නැවක් අහට දැක්කේ නැහැ පොහොර කඳුලා ලංකාවට ආවේ නැහැ නමුත් ගෙවන්න සිද්ධ වුණා ඒ මහමූදේ තියෙද්දිම කිව්වා ගෙවන්න කියලා නැත්තම් නඩු දාලා ඒ වගේ ඩබල් ගෙවන්න වෙනවා ඒ නිසා ඒකට ගෙව්වා අද මොකද්ද වෙන්නේ අද වෙන්නේ මේ සජිත් ප්‍රේමදාස කියන පට්ටපල් බොරුව මොකද්ද මේ මිත්‍රපාලලා සමග එයා ගනුදෙනු කරද්දි එයා කියනවා සහල් මාෆියාව නවත්තනවා සජිත් ප්‍රේමදාස උන්නේ ඔයා සහල් මාෆියාව නවත්තන්න ඉස්සෙල්ලා අදුම තරමින් වාට විෂන් එකක් නැහැ කුෂි කර්මාන්ත පිළිබඳව අද ගොවියගේ මේ වී කිලෝ එකක් නිෂ්පාදන පිරිවැය විතර රුපියල් 105ක් වෙනවා එහෙමනම් ඒ රුපියල් 105 ලබා ගන්නකොට කොහොමද ගොවියට ඒව අඩු මුදලකට ලබා දීලා පිරිවැය අඩු කරන්න කියන එක ගැන වාන විෂන් එකක් නැහැ ඔයා මොන ආකාරයෙන්ද මේ පිරිවැය පල්ලෙහාට දාන්නේ ඔයා කරන්නේ මොකද්ද හාල් කිලෝ 5 ගිහිල්ලා දුන්නා ජලනී ප්‍රේමදාසත් එක්ක මන්ත්‍රය රූපවල දාන්න ජලනී ප්‍රේමදාසත් එක්ක පහුගේ ටිකේම අර මිත්‍රපාල අරපු නිවුරත්න සහල් යව්වා 40 කන්ටේනර් එක ඒ කන්ටේනර් එකම බෙදුවා රට පුරා බෙදලා මෙයා මොකද හේතුව මෙයා ඇවිදින් දුප්පත්කම මේන්ටේන් කරයි යනවා අපි පැහැදිලිවම ඒකට විරුද්ධයි දුප්පත්කම මේන්ටේන් කරනවා කියන්නේ රට නැවත නැවත පරිහානියට පත්වීම රටක ආර්ථික නිෂ්පාදනයක් කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ මිනිසු නිකන් කණ්ඩ දිදි තියාගෙන ඉන්නෝ මේක තමයි ඔය ලංකාවේ ප්‍රධාන දේ ඒක සිද්ධ වුණොත් දිගින් දිගටම ඔය රටේ ආර්ථික වශයෙන් බංකොලොත් වෙනවා නැවත නැවත කඩම් වැටෙනවා ඒ නිසා තමයි අපි හැමදාම කියන්නේ ගොවියනම් ගොවියව ශක්තිමත් කරන්න ඕනේ ඇයි අද සෙස් බද්දක් ගහනවා මොකද්ද සෙස් බද්ද කියන්නේ සෙස් බද්ද කියන්නේ ආනයන කරන කිසියම් දෙයක් ආනයනය කරනවා නම් උදාහරණයකට අර්ථාපල් ආනයනය කරනවා නම් අර්ථාපල් වලට පණවන බද්ද ඒ බද්ද තමයි සෙස් බද්ද. එහෙමනම් ඒ බද්ද යන්න ඕනේ අර්ථාපල් බීජ නිෂ්පාදනයේට හෝ දේශීය අර්ථාපල් කර්මාන්තයේ මුදල් යන්න ඕනේ. අද මොකද්ද වෙන්නේ? ඒ ගහන සෙස් බද්ද මහා භාණ්ඩාගාරෙදි ගේපුවාම ඒක යවනවා ඔය മന്ത്രിලගේ රනිල් රාජපක්ෂලාගේ පිරිවැය සඳහා ඒ නිෂ්පාදන ආර්ථිකයන් නෙමෙයි ඒගොල්ලෝ බලන්න පුළුවන් තරම් කණ්ඩ දීලා මේන්ටේන් කරගෙන යන්න මේ කණ්ඩ දීලා මේන්ටේන් කරන ආර්ථිකය තමයි ඔය රට හිඟමනේට පත් කරේ අද සජිත් ප්‍රේමදාස කියන්නේ මමත් ඒක දිගට කරගෙන යනවා මොකද එයා කියනවා මම සහන දෙනවා සහන දෙන එක සහන දෙන්න ඕනේ දේ යුතු කන්නම හැබැයි එයා කියනවා සියලුම ණය ගොවි ණය සියල්ල කපා හරිනවා සජිත් ප්‍රේමදාස මහත්තයා එන ලංකා බැංකුවයි මහජන බැංකුවයි තමයි ගොවි ණය දුන්නේ මේ බැංකු දෙක ඔයා වහනවද? වා රටට දෙන්න උත්තරයක්. වා දෙන්න ප්‍රසිද්ධ ජනමාධ්‍යයෙන් කියන්න. මම මේක කියන්නේ කරුණු කාරණා ඇතුව බැංකර්ස්ලත් එක්ක කතා කරාම මම ඒකත් එක්ක දත්ත සාකච්ඡා කරා. ඒගොල්ලෝ මට එවලා තියෙන දත්ත කියන්න තරම් මට ටයිම් එකක් නැහැ ටයිම් මැනේජ්මන්ට් එකේ. මොකද පැහැදිලිවම මේ වීමෝල් මාෆියාව නවත්තනවා කියන පට්ටපල් අමූලික බොරුවක්. මෙයා ගනුදෙනු කරන්නේ ওই මාෆියා එක්කත් එක්ක. එහෙමනම් මේ මාෆියාගේ එක්කෙනෙක් නෙමෙයිද මේ නිවුරත්න සාල්මෝල් මිත්‍රපාල්? ඔයා කියන්න ප්‍රසිද්ධි. ඔයා ගියපාරේ එනකොට සල්ලි වියදම් කරේ මිත්‍රපාල් නෙමෙයි වෙන කවුරු හරි කියලා ඔයා කියන්නේ. අද පැහැදිලිවම එයා බොරු මාෆියාවක් පෙන්නනවා අර අහිංසක ගොවි ජනතාව ඇවිදින් ඉන්න කීප දෙනාට හරි. ඊටාම සුළු පිරිසකට අනිත් සියල්ලම ලංකාවේ හැමතැනම ගෙන්නලා ගොඩ ගහලා ගත්ත මිනිස්සු. අපි ඒක තමයි කියන්නේ. ජාතික ජන බලවේග රජයක් යටතේ ජාතික ජන බලවේගෙ පත්වන ජනාධිපතිවරයාගේ ඒ කෘෂිකාර්මාන්ත වැඩපිළිවෙලේදී අවශ්‍ය ඔහු කරන එකම දේ තමයි සහන වෙනුවට ජීවිත කාලය පුරාවටම නිෂ්පාදනයට වැයවෙන බීජ මිලදී ගැනීම ඉතාම සුළු මුදලකට පොහොර ප්‍රමාණය ඉතාම සුළු මුදලකට බීජ සහ පොහොර සමග ඒ නිෂ්පාදනය
වීකිලෝකක් නිෂ්පාදනය කරන්න අද 105යි නම් ඒක ඉතාම පල්ලහට අඩු කරන්න පුළුවන් උපරිමම අඩු කරලා රාජ්‍ය මැදිහත් වීමක් මත බීමලිදීගෙන ඒ මත තමයි සහල් නිෂ්පාදනයක් වෙලඳ පොළට යන්නේ. අන්න එතකොට මාෆියාව කැඩෙනවා. මේ කියන්නේ කෝඔපරේටිව් සිස්ටම් එකට නිව්සීලන්ඩ් වල වැඩිම කිරි නිෂ්පාදනයක් බී නිෂ්පාදනයක් මේ සහල් නිෂ්පාදන සියල්ලම යන්නේ කෝඔපරේටිව් සිස්ටම් එකට. ඒ කෝඔපරේටිව් සිස්ටම් එක තමයි ලෝකේ දියුණු තාක්ෂණයේ යොදාගෙන ඔවුන් කරන්නේ. නමුත් ලංකාවේ එක නෙවෙයි. ලංකාවේ සජිත් ප්‍රේමදාසලා අද කතා කරන්නේ මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා එයාගේ තාත්තා කතා කරපු දුප්පත්කම මේන්ටේන් කිරීමේ තමයි අද ඔවුන්ගේ නියමම ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. මේ ප්‍රතිපත්තිය නෙවෙයි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය කියන එක තමුන්වහන්සේලා ඉතා පැහැදිලිව පහුගිය කාලයේ පුරාවටම ජාතික ජනබලවේගයේ ඒ කුෂ්කර්මාන්තය පිළිබඳ විද්වතුන් පැහැදිලි කරලා දීලා තියෙනවා. හෙට අනිද්දා ජාතික ජනබලවේගයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දැක්වුවෙන් පස්සේ තමුන්වහන්සේලා දැනගන්න පුළුවන් මොකද්ද මේ කියලා. හේතුව තමයි මේ පට්ටබල් බොරු මාෆියාව සහ මීට අදාළව දුප්පත්කම මේන්ටේන් කිරීම කියන එක සහ මුලින්ම නවත්තලා ඒ වෙනුවට රටේ ජනතාවට මම හිතන්නේ එදා අනුර දිසානායක ජනාධිපති අපේක්ෂකවරයා අනාගත ජනාධිපතිවරයා කිව්වා රුපියල් 10000ක මුදලක් මුදලේ රුපියල් 10000ක මුදලක් ඒ දිය යුතු සෑම පවුලකටම දෙන්න පක්ෂ ජාති ආගම් බේදිකි තොරව ක්‍රියා කරනවා කියලා. මේක නිසා තමයි අද මේගොල්ලෝ දෙන්නම් කාසි වලට ඡන්ද ගන්න යන මේවට තිත කියන්න ඕනේ. ඒ වගේම තමයි තවත් දෙයක් කියන්න ඕනේ. ඊටම හොඳ සිද්ධියක් වුණා පෙරේදා. අපේ පොලිස් මම හිතන්නේ පොලිස් සාමූහිකයේ තියෙනවා ජාතික ජනබලවේගයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙන්රත් මහත්තයා සහ ඒ කණ්ඩායම ඔහු යටතේ කරගෙන යන ඒ ජාතික ව්‍යාපාරය ඊට සමගාමීව සජිත් ප්‍රේමදාසත් හැදුවා මේ පොලිස් සාමූහිකය. මේ පොලිස් සාමූහිකයේ සමගි ධන බලවේගයේ පොලිස් සාමූහිකයේ අපූර්ව දෙයක් වුණා පෙරේදා. පෙරේදා කැඳෙව්වා ඒකේ ක්‍රියාකාරී මණ්ඩලයේ වර්කින් කමිටි එකට. කවුද කැඳෙව්වේ? ජලනි ප්‍රේමදාස. ජලනි ප්‍රේමදාස කැඳවලා සජිත් ප්‍රේමදාසගේ නෝණ කැඳවලා මේ සාකච්ඡාව යනකොට එස්.පී. පතිරණ මයිදන්නේ ඔහු විශේෂ කාර්ය බලකාය හිටපු එස්.පී. එස්.පී. කෙනෙක්. එස්.පී. පතිරණ කතා කරලා අහනවා මිස් මේක අපි තව කොහමද මේවා කරගන්නේ කියන එක ගැන පස්සේ සාකච්ඡා කරමු කියලා. මට තොරතුරු ලැබිලා තියෙනවා ජලනි ප්‍රේමදාසන මිස් කියලා කියනවත් එක්කම අය කෝපෙන් ආරූඪ වෙලා මිස්ට මතක තියාගන්න ඕනේ මම ජලනි ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස හිටානිද පත්තන ජනාධිපතිවරයාගේ ආර්යාව. අන්න ඕක තමයි අපි කිව්වේ මේ ආර්යා මේනියාව දැන් ඒගොල්ලන්ට ඇවිදි. දැම්මම ආර්යා මේනියාව ඇවිදින් ඉවරයි. ඒ හින්දා තමයි අපි කිව්වේ මේගොල්ලන්ට තියෙන්නේ මහා පුහු මවාගත පුහු මාන්නයක්. මතක තියාගන්න ඕනේ ඔය පොලිස් සාමූහිකේ ඉන්න මට හරි පුදුම හිතුණා. මම ඉතාම හොඳින් අපි කඩේලු කරන සහ තාමත්ම ළඟින් ඇසුරු කරපු ඉහළ නිලධාරීන් කීප දෙනෙක් මයිදන් වේදිකාවල කතා කරා. ඇත්තටම හරි කනගාටුයි. මොකද හේතුව හොඳනම දන්නවා සජිත් ප්‍රේමදාස කියන්නේ තනිකරම පට්ටපල් බොරු කියන කිසිම විෂෙන් ගන්න නැති අපරිණත පුහු මාන්නෙන් හින්න දේශපාලකී. මයිදන්නේ ඊට එහා දෙන්නේ රනිල් වික්‍රමසිංහට නැති පුහු මාන්නයක්. ඒ වගේම මවාගත් ආරූඪ වීම මවාගත් උද්දච්ච කිරීම උද්දච්ච වීමක් සහ ඔහු කැමති නෑ ඔහු නොදන්න දේ තව කෙනෙක්ගෙන් අහන්න. ඒ හින්දා තමයි හර්ෂ සිල්වා ඇත්තටම හර්ෂ සිල්වා කියන ආචාර්යවරේ ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහු සහ සජිත් අතර ඊයේ පෙරේදා නිතරම බරපතල ගැටුමක් මත ගැටුමක් ඇති වෙලා තියෙන බවට මට බුද්ධ්‍යංශ වලින් වාර්තා වුණා. ඒ නිසා තමයි අපි කියන්නේ ජලනි ප්‍රේමදාසලා ඉන්නේ මේ මවාගත් ආර්යා සීනේ. හැබැයි මතක තියාගන්න ඕනි ජලනිලාගේ ආර්යා සීනය 22 වෙනිදා රාත්‍රී වෙනකොට මුළු රටම එකම ආකාරයට ඡන්දේ පාවිච්චි කළා. ජාතික ජනබලවේගයේ නායකයව ජනාධිපති වුණාන් පස්සේ ඔය ආර්යාව සීනවල නැහැ. අතිගරු සීන නැහැ. අතිගරු වචන නැහැ. මතක තියාගන්න ඕනේ රටක රාජ්‍ය නායකයා විතරයි.
ඕන කෙනුට කතාබහ කරන්න පුළුවන් කෙනෙක් වෙයි. එවැනි තත්ත්වයක් ඇති කරගන්න නම් රටේ ජනතාව සමස්තයක් වශයෙන් සියලු දෙනාම එකට එකතු වෙන්න ඕනේ. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක්, අපිට තොරතුරු ලැබුණා කාලෙක ඉඳන් මේ තොරතුරු වසන් කරගෙන තිබුණේ. ඒ තමයි පාස්කු ප්‍රහාරයේදී අත්තනඟුට පත් වෙනවා, IP ඇඩ්‍රස් එක මත අත්තනඟුට පත් වෙනවා IP කෙනෙක්. මේ IP පිළිබඳ හොයාගෙන යනකොට මොහු තමයි මාතලේ පොඩි සහරන් සොනික් කියලා කිව්වේ. සොනික් කියලා කිව්වේ සුරේස් සලේට නෙමෙයි, අපි කලින්ම ඉඳන්ම කිව්වා සුරේස් සලේට නෙමෙයි. අද ඒ බව සහතික වුණා. ඒ සොනික් කිව්වේ වෙන කාටවත් නෙවෙයි, ඔය IP බණ්ඩාරට. බණ්ඩාර කියන්නේ කවුද? රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා යටතේ ඉන්න මුස්ලිම් අන්තවාදී ඩෙස්ක් එක බාරව ඉන්න නිලධාරියා. ඔහු තමයි ඒ අන්තවාදී මුස්ලිම් අන්තවාදී ඩෙස්ක් එක බාරව ඉන්න කෙනා තමයි මේ බණ්ඩාර. අදටත් බණ්ඩාර ඉන්නවා. එයා තරම් පෞගේ කාලේ මෙයා පිළිබඳව මම හෙව්වා. හොයනකොට මට දැනගන්න හම්බුණා ඔහු විදේශගත වෙලා ඉන්න වෙන රටක් කියලා. ඒක ඇත්ත. ඔහු රට ඉඳලා මේ තත්ත්වයේ යන්ත පහ වුණන් පස්සේ දැන් නැවත ගෙනල්ලා ආයෙත් එයා ඒ අන්තවාදී ඩෙස්ක් එක බාරව ඉන්නෝ. ඒ බව අද මට තහවුරුණා සමහර කරුණු වලින් සහ ලැබිච්ච තොරතුරු අනුව. එනිසා අපි කියන්න කැමති, පැහැදිලිවම ජාතික ජනබලවේගයේ රජයක් යටතේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරය බාරගත්තන් පස්සේ ප්‍රධානම දෙයක් තමයි මේ හංගපු සියලු අපරාධ. මතක තියාගන්න ඕන ශාෆ්ට ඝාතනය, එක්නෙලිගොඩ ඝාතනය, ලසන්ද වික්‍රමතුංග ඝාතනය, ඒ වගේම කීත් නොයාට පහර දීම, පොත්තල ජයන්තට පහර දීම, උපාලි තෙන්නකොණ්ඩ පහර දීම සහ මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳව සියලු විමර්ශනයන් ඉතාම කඩිනමින් සහ ඉතාම විනිවිද පේන හොඳ විමර්ශනයක් ඉදිරියේදී කරන බවට සහතික වෙලා තියෙනවා. ඒ සහතිකය ජාතික ජනබලවේගයේ පොලිස් සාමූහිකේ ප්‍රධානයා වෙච්ච රවි සෙන්රද්ද මහත්මයා දීලා තියෙනවා. ඔහු මට පැහැදිලිවම පුද්ගලිකවම කියලා තියෙනවා මේ සියලුම දේවල් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ඒ කඩයුතු කරගෙන යනවා. ඒ සඳහා අපි ඍජුවම ඒ වෙනුවෙන් සහභාගී වෙනවා. ඒක සඳහා තමයි අපි මේ ආකාරයට ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනේ මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය විදිහට අපි ජාතික ජනබලවේගයේ නායකයව කොන්දේසි විරහිතව ඔහුව ජනාධිපති පුටුවේ වාඩි කරවීම සඳහා ජනතාව පෙළගස්සන්නේ වෙන දෙයක් නෙමෙයි. අපිට ලබා ගන්න පුද්ගලික ලාභ ප්‍රයෝජන නෙමෙයි, රට දිනවන්න අවශ්‍යයි, ජනතාව දිනවන්න අවශ්‍යයි. අවුරුදු 76 තිස්සේ සජිත් ප්‍රේමදාසලා වික්‍රමසිංහලා චන්දිකාලා ඔය රාජපක්ෂලා පට්ටපල් බොරු කියලා ඒ බොරුවට රැවටිලා බඩුමලු දෙන්නම් කියලා විමල් වීරවංශලා මොනවද නොකීවේ? ගෑස් සිලින්ඩර් දෙන්නම් කිව්වා, බඩු මල්ලක් ගත්තොත් අම්මේ තාත්තේ තව මල්ලක් නිකන් කිව්වා, මං තමුන්වහන්සේලා හිට දාලා පෙන්නන්නම්. මෙහෙම කියපු විමල් වීරවංශලා අනේ දෙයියනේ අද යනවා දිත්ත ධම්ම වේදිනිය කර්මය පල දීලා වගේ දිලිප් ජයවීරයව ඉස්සරහට දාගෙන යනවා පොල් ගගහ. ලැජ්ජහයි මම හිතන ඇඳුම් ඇඳගෙන යන්නේ. ලැජ්ජහයි ඔය ඇඳගෙන ගිය වේතිය ගලවලා ඔය දේවාලයට ගියා නම් මම හිතන්නේ දෙයියෝ ගහලා පන්නනවා. ඇයි මුන් එච්චරකට බොරු කියලා දී? එච්චරකට බොරු කියලා ජනතාවගේ ඡන්දය මංකොල්ල කෑවා රවට්ටලා. ඒ රැවැට්ටීම තමයි අද සජිත් ප්‍රේමදාස කරගෙන යන්නේ. මොකද වෙන විකල්පයක් නැහැ, වෙන වැඩපිළිවෙලක් නැහැ. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි, පිළිගත හැකි වැඩපිළිවෙලක් නැහැ. ඒ හින්දා තමයි මේගොල්ලෝ පල් බොරු කිය කියා ජනතාව රවට්ට රවට්ට මේ යන්නේ. මේක නතර කළ යුතුයි. ඒ නිසා තමයි අපි කියන්නේ සජිත් ප්‍රේමදාස මේ රුපියල් 5000 පොහොර දෙනවා කියලා. සෑම පොහොර වර්ගයක්ම රුපියල් 5000 පල් බොරු. එයාට දෙන්න පුළුවන් යූරියා පොහොර, ඒ අනිත් පොහොර මඩට ගහන පොහොර දෙන්නත් බෑ, බණ්ඩි ගොයන් වලට ගහන පොහොර දෙන්නත් බෑ. මේවා පට්ටපල් බොරු. අද මඩ පොහොර ගෝණියක් රුපියල් 18,000 19,000 වෙනවා. කොහොමද මෙයා 5000 දෙන්නේ? මොකද්ද දෙන සිස්ටම් එක? එයා කියන්න ඕනේ මේකෙන් අඩු කරලා මේ විදිහට කරලා මම මෙහෙම දෙනවා. එතකොට තමයි ජනතාවට යම් කිසි දෙයක් හිතන්න පුළුවන්. හැබැයි මෙයා කටරේන සේරම නිකන් දෙනවා. මෙයා හම්බෙන්න යනවනේ කවුරු හරි, හම්බෙන්න ගියපම ඕන කෙනෙකුට දෙනවා තන. රයිට්, මං ඔය අහවල් තැන්න දාම ඔය යන්නේ එක බාරගන්න. ඒ වගේ තනතුරුත් නැහැ මේ ලෝකේ, ලංකාවේ නැහැ එහෙම දෙයක්. මේ ජාතියේ බඩුවා
ඒන්ද තමයි අපි ජනතාවට ඇත්ත ඇතිසැදියෙන් කියන්නේ මේ වගේ බොරුකාර මාෆියාවලට අහු වෙන්න එපා. මෙයක් තවත් එක්තරා ඇමක් තමයි ජනතාවට දෙන්නේ. මේක මේ ඇමට අහු වෙන්න එපා කියන එක තමයි අපි රටේ ජනතාවට කියන්නේ. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දිස්ත්‍රික්කයේ මුදා ගැනීමේ ජාත්‍යන්තර සංධාන සභාපති අජිත් ධර්මපාල. Thank you.